දවසක් ඔගොල්ලෝ හැමෝටම අපි අද ඉගෙන ගන්න යන්නේ වර්ගජ සමීකරණ විසඳීම ගැන. මේකත් ඔයගොල්ලෝ 10 වසරදී පොඩ්ඩක් කරලා තියෙනවා. හැබැයි ඊට වඩා ටිකක් වැඩි දියුණු වෙලා 11 වසරදී ඉගෙන ගන්න යන්නේ. මුලින්ම මම ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියලා දෙන්නම්. දැන් බලන්න මෙන්න මෙහිම තිබුණොත් දෙවරක් බිඳුව. උත්තරේ කියද? දෙවරක් බිඳුව බිඳුවයි. මම මෙහෙම ලියුවොත් බිඳුව වරක් දෙක. ඒත් උත්තරේ කියද? බිඳුවයිනේ. ඒ කියන්නේ ಗುಣකිරීමක ಗುಣකිරීමක පද දෙකක් තියෙනවා නම් ඒ පද දෙකෙන් කවුරු බිඳුව වුණත් උත්තරේ බිඳුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ලියුවොත් බිඳුව වරක් බිඳුව. උත්තරේ කියද? බිඳුවයි. ඒ කියන්නේ පද දෙකෙන් එක්කෙනෙක් බිඳුව වුණත් පිළිතුර බිඳුවයි දෙන්නම බිඳුව වුණත් පිළිතුර බිඳුවයි. එහෙනම් අන්න ඒක ඔළුවේ තියාගෙන අපි මේ වර්ගජ සමීකරණ විසඳන්න යමු. හරි. දැන් අපි බලමු මෙන්න මෙහෙම එකක් අපිට දෙනවා. x වරක් x ධන 3 සමානයි බිඳුවයි. x වරක් x ධන 3 සමානයි බිඳුවයි. මේකෙන් කියන්නේ x ගුණ කිරීම x ධන 3 සමානයි බිඳුවයි. දැන් මම අර ඉස්සෙල්ලා කියපු එක ඔයගොල්ලෝ මතකයේ තියෙනවා නම් බලන්න මේකේ මට කියන්න පුළුවන් නේද මෙහෙම x බිඳුව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කෑල්ල බිඳුව වෙන්නත් පුළුවන්. ඔය දෙකෙන් කවුරු හරි බිඳුව වුණොත් මේ දෙන්නගේ ගුණිතය බිඳුවක් වෙනවා. x බිඳුව වෙන්නත් පුළුවන් x ධන 3 බිඳුව වෙන්නත් පුළුවන්. ඒක නිසා මේ දෙන්නම බිඳුව වෙනවද කියන එක අපි දන්නේ නැහැ. ඒක නිසා මම මේ දෙන්න මැදට දානවා හෝ කියලා. ඒ කියන්නේ x සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුවයි. ඉතින් දැන් මගෙන් සමීකරණය විසඳනවා කියන එකේ තේරුම x ට එහෙම නැත්නම් දන්නේ නැති කෙනාට උත්තරයක් හොයන්නේ නැගනේ. එහෙනම් මෙතනින් එක උත්තරයක් ලැබිලා තියෙනවා x සමානයි බිඳුවයි කියලා. එහෙනම් අනිත් උත්තරෙත් මම ගන්න ඕනේ. එහෙනම් x සමානයි බිඳුව හෝ මෙතනදී x ට අගයක් ගන්නකොට මේ ධන 3 මම එහා පැත්තට ගෙනියන්න වෙනවා. ධන 3 එහා පැත්තට ගෙනිච්චා මොකද වෙන්නේ? ඍණ 3යි. එහෙනම් මෙතෙන්දි මට ලැබෙනවා x සමානයි ඍණ 3යි කියලා. එහෙනම් මතක තියාගන්න වර්ගජ සමීකරණයක පිළිතුරු දෙකක් එනවා. ඇයි? එයා මේ දෙන්න ගුණ කරාම x වර්ගය කියලා එකක් එනවා. වර්ගජ සමීකරණයක අපිට පිළිතුරු දෙකක් ලැබෙනවා. ඒකෙන් ගාණේ ස්වභාවය අනුව මේකේ නම් බීජගණිත ගාණ විතරයි දීලා තියෙන නිසා මේ පිළිතුරු දෙකම මට බාර ගන්න සිද්ධ වෙනවා. ඔගලොන්ට වගන්තිත් එක ගාණක් දීලා මේක විසඳන්න කිව්වොත් එක පිළිතුරක් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තියෙනවා. තේරුණාද? හරි. එහෙමනම් මෙතෙන්දී මට පිළිතුරු දෙකක් තියෙනවා x සමානයි බිඳුව හෝ x සමානයි ඍණ 3යි. පැහැදිලිද? හරි. අපි තව ගානකින් මේකේ උදාහරණයක් ගමු. x වර්ගය ඍණ x ඍණ 6 සමානයි බිඳුවයි. දැන් මොකද කරන්නේ? මේක ගුණිතයක් නැහැනේ. හරි. ඔයගොල්ලෝ දන්නවා මෙහෙම එකක් දුන්නොත් පද දෙකක ගුණිතයක් බවට මෙයාව හරව ගන්න. මං හිතනවා මතකයි කියලා. මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් කොහොමද අපි කරන්නේ. මේ x වර්ගයේ සංගුණකයයි නියත පදයයි ගුණ කරනවා. x වරක් ඍණ 6. උත්තරේ කීයද? ඍණ 6යි. අපි බලනවා මම එක පැත්තක ලියනවා ඍණ 6 හැදෙන විදිහක් බලනවා අඩු කරාම 1 එන. ඍණ 6 හැදෙන විදිහක් බලනවා අඩු කරාම 1 එන. කොහොමද හැදෙන්නේ? දෙවරක් 3. එහෙනම් මම මේකේ සාධක දෙක ගන්නවා 2යි 3යි විදිහට. මෙතෙන්ද මට ඕනේ ඍණ නිසා ලොකු එක්කෙනාට ඍණ දානවා පොඩි පදයට ධන දානවා. පැහැදිලිද? මතකයි කියලා මං හිතනවා. ඊට පස්සේ අපි මේක වරහන් දෙකකට දාලා x x කියලා ලියනවා මේ x වර්ගය තියෙන නිසා. ඒ දෙක ගුණ කරාම x වර්ගය එනවා. ඊට පස්සේ 6 3 වරක් 2 විදිහට ලියනවා. මට ඕනේ ඍණ x නිසා ලොකු එකෙනා ඉස්සරහට ඍණ දානවා පොඩි එකෙනා ඉස්සරහට ධන දානවා. ඔන්න මම සාධක දෙක කඩාගත්තා සමානයි බිඳුව කරා. ඊට පස්සේ මට පුළුවන් සුපුරුදු පරිදි x ඍණ 3
සමානයි බිඳුව හෝ මොකක් කියලා ලියන්නද x ධන 2 සමානයි බිඳුව මෙතනින් එහාට ඉස්සෙල්ලා අපි කරා වගේමයි x සමානයි ධන 3 හෝ x සමානයි ඍණ 2 වෙනවා මේ ඍණ 3 එහා පැත්තට ගෙනිච්චාම x සමානයි ධන 3 වෙනවා එහෙම නැත්නම් x සමානයි ඍණ 2 වෙනවා දැන් ඔයගොල්ලන්ට මං කිව්වා වගන්ති ගණන් එනකොට එක අගයක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියලා හිතන්නකෝ අපිට මේක එන්නේ ඉඩමක දිගක් වගේ එහෙම නැත්නම් මොකක් හරි දෙයක දිගක් වගේ කියලා දිගක් සඳහා ඍණ අගයක් එන්න විදිහක් නැහැනේ එතකොට මට පුළුවන් මේ ඍණ අගය ප්‍රතික්ෂේප කරන්න ඒක ප්‍රතික්ෂේප කරලා x ගේ අගය ධන 3 විතරයි කියලා ගන්න පැහැදිලිද හරි එහෙමනම් මෙන්න මෙහිම වර්ගජ සමීකරණයක් තිබ්බහම සාධක කඩලා දීලා නැත්නම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒක සාධක දෙකකට වෙන් කරගෙන ඒ සාධක දෙක නැවත බිඳුව සාධක දෙකේ ගුණිතය නැවත බිඳුවට සමාන කරලා ඒ x සඳහා හෝ y සඳහා මොකක් හරි අඥාත පදය සඳහා අවශ්‍ය අගය ගන්න. පැහැදිලිද? දැන් අපිට අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා වර්ගජ ප්‍රකාශනයක් දුන්නොත් එයා බිඳුවට සමාන කරලා තියෙනවා නම් සාධක දෙකකට ඒක කඩලා බිඳුවට සමාන කරලා x ගේ අගයක් ගන්න විදිය. දැන් මෙතන දීලා තියෙන්නේ වර්ගජ ප්‍රකාශනයක් බිඳුවට සමාන කරලා එමෙත වර්ගජ සමීකරණයක්. ඔගොල්ලෝ පොඩ්ඩක් බලන්න මේක මට පුළුවන් ද කියලා අර වගේ සාධක දෙකකට එකපාර කඩන්න. බෑ නේද? එහෙම සාධක නෑ නේද මෙහෙම මේක හැදෙන විදියට. එහෙනම් අන්න අපි 11 වසරේදී ඉගෙන ගන්න යන්නේ ඒ විදියට සාධක කැඩෙන්නේ නැති වර්ගජ සමීකරණ විසඳන්නේ කොහොමද කියලා. එතකොට මොකද හැම වෙලාවෙම අපිට සාධක කැඩෙන සමීකරණම දෙන්නේ නැහෙනේ. මේකත් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වර්ග පූර්ණයෙන්. වර්ග පූර්ණයෙන් වර්ගජ සමීකරණ විසඳීම. තව ක්‍රමයක් තියෙනවා සූත්‍රය භාවිතයෙන්. ක්‍රම දෙකකට විසඳන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගෙදිත් ඔගොල්ලෝ කැමති ආකාරයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම මම කියලා දෙන්නම් වර්ග පූර්ණයෙන් වර්ගජ සමීකරණයක් විසඳන ආකාරය. පළවෙනිම දේ තමයි වර්ග පූර්ණයෙන් වර්ගජ සමීකරණයක් විසඳන්න නම් x වර්ගයේ එහෙම නැත්නම් අඥාත පදයේ වර්ගයේ සංගුණකය එක වෙන්න ඕනේ. ඒක ඉස්සරහා වෙන ඉලක්කමක් තියෙනවා නම් ඒ ඉලක්කමෙන් එහෙම නැත්නම් ඒ සංඛ්‍යාවෙන් මුළු සමීකරණයම බෙදලා සංගුණකය එක කරගෙන ඉන්න ඕනේ. දැන් මේකේ නම් මට ප්‍රශ්නයක් නැහැ සංගුණකය එකයි. මේ තියෙන විදිහට මට වැඩේ පටන් ගන්න පුළුවන්. හරි දැන් x වර්ගයේ පදය සහ x පදයේ මේ පැති ඉතුරු කරගෙන මම මෙන්න මේ නියත පදය ගෙනියනවා එහා පැත්තට x වර්ග පදය සහ x පදයේ මේ පැති ඉතුරු කරගෙන මේ පදය නියත පදය ගෙනියනවා එහා පැත්තට ඍණ 4 එහා පැත්තට ගියාම ධන 4 වුණා දැන් මම හදන්නේ මෙන්න මේ පැත්තේ පූර්ණ වර්ගයක් හදාගන්න. පූර්ණ වර්ගයක් කියන්නේ ඔගොල්ලෝ දන්නවා පද දෙකක් තියෙනවා වරහණක් තියෙනවා ඒකේ වර්ගය හදාගන්න. ඒකට මට මෙහෙම තියාගෙන බෑ. මම තව පදයක් මේකට ඇතුළත් කරන්න ඕනේ. මම බලනවා මෙයාට එකතු කරන්න ඕන පදය කවුද? ඒක හොයාගන්නේ මෙහෙමයි. දැන් x පදය තියෙනවනේ අපි ඒකට කියන්නේ මැද පදය කියලා. මැද පදය දෙකෙන් බෙදලා එයාගේ වර්ගය. මැද පදය දෙකෙන් බෙදලා එයාගේ වර්ගය. එතකොට දෙක දෙකෙන් බෙදුවාම එකයි. එකේ වර්ගය කියන්නේ එකමයි. ඒක නිසා මට ප්‍රශ්නයක් නෑ. මම ඒ එකේ වර්ගය මේ පැත්තට එකතු කරනවා. මට සමීකරණයක එක පැත්තකට විතරක් දෙයක් කරලා නවතින්න බෑ. මොකද ඔයගොල්ලෝ දන්නවා සමීකරණයක් කියන්නේ තරාදියක් වගේ. එක පැත්තකට දෙයක් එකතු කරොත් එයා පල්ලෙහාට යනවා. මේ පැත උඩ වෙනවා. උඩට යනවා. ඒක නිසා මේ පැත්තට එකතු කරන දේ මේ පැත්තටත් එකතු කරන්න ඕනේ. එහෙනම් අර එකතු කරපු සංඛ්‍යාව එකේ වර්ගය එහා පැත්තටත් එකතු කරනවා. ඒකත් මෙතන එකේ වර්ගය විදිහටම ලියනවා. පැහැදිලිද? හරි. මම මොකද කරේ? මැද පදය දෙකෙන් බෙද මැද පදයේ සංගුණකය දෙකෙන් බෙදලා එයාගේ වර්ගය
දෙපැත්තටම දෙපාසටම එකතු කරා. දැන් මේකෙන් මට ගන්න පුළුවන් x ඍණ 2 ධන 1. x ඍණ 2 ධන 1. x වර්ගය ඍණ 2 ධන 1. එතකොට මෙතන මට මෙන්න මේකේ පූර්ණ වර්ගය නේද තියෙන්නේ කියලා බලන්න. x වර්ගය ඍණ 2x ධන 1 කියන එක ලැබෙනවා නේද කියලා බලන්න මේ පූර්ණ වර්ගය ප්‍රසාරණය කරාම. පළවෙනි පදයේ වර්ගය කියන්නේ x වර්ගය. මේ පද දෙක ගුණ කරලා එයාගේ දෙගුණය ගන්නවා ඍණ 2x. අවසාන පදයේ වර්ගය එකේ වර්ගය එකමයි. හරි එහෙනම් මේ පද තුනම වෙනුවට ඔන්න මම පූර්ණ වර්ගයක් හැදුවා. පැහැදිලිද? එහෙනම් මේ පැත්තත් සුළු කරමු අපි. 4යි 1 වර්ගය කියන්නේ එකමයි. උත්තරේ එනවා 5යි. 4යි 1යි 5යි. ඊට පස්සේ අපි කරන්නේ දැන් මම ඔය මේ කරගෙන යන්නේ අපි x ට අගයක් ගන්නවා. x x සඳහා විසඳුම් ලබා ගන්න. දැන් එහෙනම් x ව තනි කරගන්න නම් ඊළඟට අපි මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ වර්ගය නැති කරගන්න. වර්ගය නැති කරන්නේ කොහොමද? වර්ගයේ ප්‍රතිවිරුද්ධ දේ මොකද්ද? වර්ගමූලය. දෙපැත්තටම මම වර්ගමූලය එකතු කරනවා. එහෙම නැත්නම් දෙපසම වර්ගමූලය ගන්නවා. x ඍණ 1ේ වර්ගයේ වර්ගමූලය. යම්කිසි සංඛ්‍යාවක වර්ගයේ වර්ගමූලය කියන්නේ එම සංඛ්‍යාවමයි. එහෙනම් x ඍණ 1ේ වර්ගයේ වර්ගමූලය කියන්නේ කවුද? x ඍණ 1මයි. පහේ වර්ගමූලයේ එකපාරට අපිට කියන්න පුළුවන්ද? බැහැනේ. පහේ වර්ගමූලයේ සඳහා අපි දන්නවා ධන හෝ ඍණ අගයන් දෙකක් ලැබෙනවා. ඕනම සංඛ්‍යාවක වර්ගමූලයේ කියන්නේ ධන හෝ ඍණ දෙකක් තියෙනවා. 9ේ වර්ගමූලයේ කියන්නේ ධන 3 එහෙම නැත්නම් ඍණ 3. මොකද ධන 3 ධන 3ෙන් ගුණ වුණත් 9 ලැබෙනවා. ඍණ 3 ඍණ 3ෙන් ගුණ වුණත් 9 ලැබෙනවා. එහෙනම් මේකේ අගය මම දන්නේ නැහැ. ඒ උනාට මම ලියනවා ධන හෝ ඍණ වර්ගමූල පහ කියලා. ධන හෝ ඍණ වර්ගමූල පහ. දැන් එහෙනම් x සඳහා මට අගයක් ඕනේ නිසා මම මොකද කරන්නේ? x මේ පැත්තේ තනි කරලා ඍණ 1 ගෙනියනවා එහා පැත්තට. එතකොට ඍණ 1 මොකද වෙන්නේ? ධන 1 වෙනවා. එහෙනම් 1 ධන හෝ ඍණ වර්ගමූල පහ. එක ධන හෝ ඍණ වර්ගමූල පහ. දැන් මට නැවතත් x සඳහා අගයන් දෙකක් ලැබිලා තියෙනවා. මොනවද? x සමානයි 1 ධන වර්ගමූල පහ හෝ x සමානයි 1 ඍණ වර්ගමූල පහ. x සමානයි 1 ධන වර්ගමූල පහ හෝ x සමානයි 1 ඍණ වර්ගමූල 5. ඔගොල්ලන්ට මෙහෙම ගාණක් විසඳන්න දුන්නාම වර්ගමූල 5 යගේ ඔගොල්ලන්ට දෙනවනේ දෙන්න ඕනේ. මොකද මතක තියාගන්න බැහැනේ. ඒතර වර්ගමූල 5 යගේ 2.23 විදිහට අපි ගමුකෝ. ඒක දීලා තියෙනවා. ඒතර x සමානයි 1 ධන 2.23 හෝ එයාගෙම ඍණාගයත් ගන්න එපයි. x සමානයි 1 ඍණ 2.23 වෙනවා. හරිනේ. දැන් 1යි 2.23යි එකතු කරාම මට එනවා 3.23. x සමානයි ධන 3.23 හෝ මෙතන තියෙන්නේ අපිට x ට x සමානයි 1 ඍණ 2.23නේ. ඍණ සංඛ්‍යාව ලොකුයි. අපි එතකොට කරන්නේ එයාගේ මෙයා අඩු කරනවා. ඍණ 2.23ෙන් එකක් අඩු කරාම මට එනවා 1.23ක්. හැබැයි එයාගේ අගය මොකද්ද වෙන්නේ? ඍණ. දැන් මං ඉස්සෙල්ලා කිව්වා වගේම මේ වගේ විසඳගෙන යනකොට අපිට එක අගයක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් අවස්ථාවක් එනවා. දිගක් එහෙම නැත්තම් මොකක් හරි අපිට දෙන ගාණේ හැටියට මේක අපිට ගැලපෙන්නේ නැහැ කියලා හිතුනොත් ඍණාගේ අපිට මේකට පාවිච්චි කරන්න බෑ කියලා හිතුනොත් ඊළඟ පේළිය ඕගොන ලියන්න පුළුවන් අපි හිතමු දිගක් කියලා. දිග සඳහා ඍණාගයක් නොලැබෙන බැවින්
ऋण एक दशम देखाई तुन प्रतिक्षेप कल हेक मुखद विभागे दी ए प्रतिक्षेप किरीमट लकुण लभन मुखद ओगोल दनगन इन्नवा मे अगे यांत्रिक गान हदनवट वडा मे हुयान्ने मुखद एक अपिट प्रतिक्षेप कराने पुलवां मुखद लबा गान पुलवां अगे मुखद कियने के थोर गान ओगोलंट हकियाव थियनवद कियने के अपि ए प्रतिक्षेप किरीमतुरिन बलनवा එහෙනම් දැන් මෙතන මට අගයන් දෙකක් ආවා මේකේ හැටියට වීජ්‍ය ගණක් නිසා මේ දෙකටම මම ඉරි ගහනවා මොකද මට මේක ප්‍රතික්ෂේප කරන්න විදියක් නැහැ මේක වගන්ති ගණනක් නොවන නිසා හරි එහෙනම් මං හිතනවා ඔයගොල්ලන්ට වර්ග පූර්ණයේ ක්‍රමය පැහැදිලි ඇති කියලා ඔබගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙන අභ්‍යාස කරලා මේ වර්ග පූර්ණ ක්‍රමය මගින් වර්ගජ සමීකරණ විසඳීම उगण पुलवाम वैडिदूर अध्ययने करान ए वगेम थवत् क्रमयाक तियनवा मम ओगोलोन ममना वैडिपुर कैमती ओब मे वर्गपूर्ण क्रमय पाविची करनवाट मुक देवनी क्रमे सूत्रे भावितेन वर्ग समीकरण विसंदीम हदिसिये हरि मे सूत्रे एक पदयाक हरि ओगोलोन अमतक उनोत् सूत्रेट आदेश किरीमट वितरय ओगोलोन लकुन लबेन्ने एक निसा वर्गपूर्ण क्रम वर्गपूर्ण किरीमे क्रमय वैडिपुर अध्ययने करान्न सूत्रे भावितेन गणं हदन्न पुलुवांगुनाट विभागेदी सूत्रे ओगोलंट लबा देन्न सूत्रे मतक तियागन्न वेनु हरि एनं अपि बलमु सूत्रे भावितेन कोहोमद वर्गज समीकरण विसंदन्ने कियला अपि दैन बलमु सूत्रे भावितेन कोहोमद वर्गज समीकरणयक् विसंदन्ने कियला अपि हितमु दैन अपिट वर्गज समीकरणय देन्ने ए एक्स वर्गीय धन बी एक्स धन सी मे ए बी सी वेनुवाट ओगोलंट इलाक्कम लबेनवा मम सूत्रय पोड्डक पहेदिली करन्नम ओगोलंगे समीकरणे मे विदियट नम् तियेन्ने सूत्रय वेन्ने ऋण बी धन हो ऋण बी वर्गय ऋण हतरई ए सी बेदीम देकाई ए मम किव्वा मे सूत्रय विभागट देन्ने नेहे ओब मतक तियागन्न ओने ऋण बी ऋण लकुण सूत्रे तीयनवा एना उगोल बी वेनुट दाने मे एक्स पदे सांगुनके एक्स पदे सांगुनके इलांगड़ वर्गमूले अतुले बी वर्गे क्यान एक्स वर्ग एक्स पदे सांगुनके एयागे वर्गे अडुकिरीम हतर वराक ए क्यान एक्स वर्गे सांगुनके सी क्यान नियत पदे एयागे ए संपूर्ण कैलेम वर्गमूले बेदीम देवरा एक एक्स वर्गे सांगुणके ओयविधियट मतकतियागेन अपिट देन समीकरणये ए बी सी संदहा तियन अगेयान मे सूत्रेट आदेश करला एक्स गे अगे होयान्न पुलुवान् मम दैन मेक कियला दुन्नट पस्से ओब बलन्न ओबट वडात्म पहासु क्रमय मोकक्द कियला ए क्रमय अनुगमनय करन्न पुलुवान् मोकद विभागेदी ओबट देन्ने वर्गपूर्णेन हो अनुक्रमेयकिन एक्स गे अगे सोयान्न कियला एतकोट ओबट निदहस तियेनवा क्रम देकेन ओनम क्रमयक अनुगमनय करन्न अपि दैन उदाहरणयक बलमु दैन अपिट दीला तियेनवा 4x वर्गय ऋण 7x धन 2 समानयि बिन्दुवयि दैन मेके ओबट पेना पैत्तक मम समीकरणयक पेन्नला तियेनवा मे समीकरणे हटियट मम मुलिम अंदुर गन्न ओने ए बी सी मोनवद कियला एक लियागेन इन्न मुखद नेत्तं आदेश करद्दि धन ऋण पटलुनोत् एहेम ओगोल्लोंगे संपूर्ण उत्तरेम वेरदेनवा अपि बलमु ए कियन्ने कवुद मं किव्वा ए कियन्ने एक्स वर्गय पदे सांगुणके मेके हटियट ने ए कियन्ने कवुद 4 बी कियन्ने कवुद एक्स पदे सांगुणके मतक तियागन्न सांगुणके गन्नकोट लकुणत् एक्कम गन्न ओने मेके हटियट बी कियान्ने ऋण 7 बी कियान्ने ऋण 7 सी कियान्ने नियत पदय सी कियान्ने एतकोट धन 2 ඔන්න මම දැන් ए बी सी අඳුරගත්ත දැන් මට පුළුවන් සූත්‍රයට ආදේශ කරන්න එතකොට x සමානයි ඍණ b දැන් ළමයි කරන වැරද්දක් තමයි සූත්‍රයේ ඍණ තියෙනවනේ ඒක නිසා මෙතන මෙන්න මේ ඍණ 7 ආදේශ කරද්දී
හත විතරක් දාලා මෙන්න මෙහෙම ලියනවා ඍණ 7යි කියලා. එතකොට පිළිතුර හරිද? නෑනේ. මං ඉස්සෙල්ලා සූත්‍රය ගැන පැහැදිලි කරද්දිම කිව්වා ඍණ ලකුණ සූත්‍රයේ තියෙන කෙනෙක්. එතකොට ඔයගොල්ලෝ ආදේශ කරන්නේ ඍණ 7 නම් නැවත ඍණ ලකුණක් දාන්න ඕනේ. එහෙනම් හොඳම දේ තමයි ආදේශ කරද්දී වරහණක් භාවිතා කරන්න. ඍණ B කියන්නේ ඍණ ලකුණ කොහොමද තියෙනවා? B වෙනුවට ආදේශ කරනවා ඍණ 7. ඊළඟට ධන හෝ ඍණ B වර්ගය. B වර්ගය කියන්නේ ඍණ 7ේ වර්ගය. ඊළඟට අඩු කිරීම 4, ඒ කියන්නේ ඍණ 4යි. A කියන්නේ කවුද? මේකේ හැටියට නම් 4. නැවතත් ආදේශ කිරීමක් නිසා වරහණක් දාන්න 4. ගුණ කිරීම C කියන්නේ 2යි. ඒකටත් වරහණක් දාන්න. මේ සම්පූර්ණ ප්‍රකාශනයේම බෙදීම 2යි A. දෙවාරයක් 4 A කියන්නේ 4යි. ඔන්න ආදේශ කිරීම නිවැරදිව කරනවට ඕගොල්ලන්ට ලකුණු දෙනවා. ඒක නිසා බොහෝම පැහැදිලිව ආදේශ කිරීම කරන්න ඍණ ලකුණු යොදන්න ඕන අවස්ථාවවලදී වරහන දාලා ලස්සන ඍණ ලකුණ දාන්න ඕන. දැන් සුළු කරමු. මෙතන ඍණයි ඍණයි ගුණ වුණාම මොකද වෙන්නේ? ධන 7යි. ධන 7යි. ධන හෝ ඍණ දැන් වර්ගමූලයේ ඇතුලේ 7 වර්ගය ඍණ 7 වර්ගය වුණත් ධන 7 වර්ගය වුණත් පිළිතුර 49යි. මෙතන 49යි. 4 වරක් 4 16යි, 16 වරක් 2 32යි, අඩු කිරීම 32යි. අඩු කිරීම 32යි. බෙදීම 4 වරක් 2 කීයද? 8යි. 4 වරක් 2 8යි. ඊළඟට ඊළඟ පේළියේ අපිට ලැබෙනවා 7 ධන හෝ ඍණ 49න් 32ක් අඩු කරාම ලැබෙනවා 17ක්. බෙදීම 8. ඔන්න නැවතත් අර වගේමයි වර්ගමූල 17ක් කියලා එකක් ආවා. වර්ගමූල 17 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. ඒක මතක තියාගන්නත් බෑ. ඕගොල්ලන්ට ගානේ හැටියට වර්ගමූල 17 නම් එන්නේ ඒ වර්ගමූල 17 යගේ දෙනවා. වර්ගමූල 17 ආවා කියලා බය වෙන දෙයක් නැහැ. හරි. එහෙමනම් අපිට පුළුවන් x-ට දැන් අගයන් ආවේ මොනවද කියලා බලන්න. එකක් තමයි x සඳහා එනවා 7 ධන වර්ගමූල 17 බෙදීම 8. එහෙම නැත්නම් 7 ඍණ වර්ගමූල 17 බෙදීම 8. අපි බලමු x-ට එන අගයන් දෙක. x සමානයි 7 ඍණ වර්ගමූල 17 බෙදීම 8. එහෙම නැත්නම් හෝ x සමානයි 7 ධන වර්ගමූල 17 බෙදීම 8. ඔතනින් එහාට තියෙන්නේ භාගසුළු කිරීම. අපි හිතමු වර්ගමූල 17 යගේ දීලා තියෙනවා කියලා අපිට 4.12 කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් x සමානයි 7 ඍණ 4.12 බෙදීම 8. ඊළඟ එක x සමානයි 7 ධන 4.12 බෙදීම 8. මෙතනයි හෝ. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ 7ෙන් 4.12ක් අඩු කරලා ඒක 8ෙන් බෙදලා x සඳහා උත්තරයක් ගන්න. මේක තියෙන්නේ ඍණ 7 ධන 4.12. නැ මෙතන තියෙන 7 ධන 4.12මයි. එතකොට මේ දෙක 7යි 4.12යි එකතු කරලා ඒ අගය 8ෙන් බෙදලා උත්තරයක් ගන්න. එහෙනම් x සඳහා ඔයගොල්ලන්ට ඒයි එක්කෝ 1.39, x සමානයි 1.39. එහෙම නැත්නම් මේක සුළු කරාම ඒයි x සමානයි 0.36. පැහැදිලිද? සුළු කරන ටික ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න වර්ගජ සමීකරණ විසඳන ක්‍රම දෙකක් තියෙනවා. එකක් වර්ගපූර්ණයෙන් වර්ගජ සමීකරණ විසඳීම, අනිත් ක්‍රමය
समी सूत्रे भावित वर्ग समीकरण विसंधीम वर्गपूर्णेन वर्ग समीकरण विसंधान एक्स वर्गे संगुणके अनिवार्यन एकाक्वेन्नोने सूत्रे भावितेन संगुणक वर्ग समीकरण सुलुकरण एम एक्स वर्गे संगुणके एकाक्वेन्नोने किल नीतियक् नहे मेके हटियट बलन्न अपे संगुणक एक्स वर्गे संगुणके हतराय අපි මේක වර්ගපූර්ණෙන් කරන්න ගියා නම් මුළු සමීකරණයම හතරෙන් බෙදාගෙන ඉන්න ඕනේ. එතකොට අපිට මේ පදවලට භාග වෙනවා. ඒක ටිකක් විතර අමාරුයි. අන්න එහෙම ඕගොල්ලන්ට විභාගෙදී ගාණක් දුන්නාම x වර්ගයට තියෙන සංගුණකයේ 90 සංගුණකයේ 1 නම් වර්ගපූර්ණ ක්‍රමය භාවිතා කරන්න වෙනත් සංගුණකයක් තියෙනවා නම් සූත්‍රය භාවිතයෙන් सूत्रे भावित कर लगयान होयान मित नमे क्रम देखम पेहदली पेलपोते अभ्यास कर लेल पौगे प्रश्न पत्र अरगेन वर्ग समीकरण विसनीम अदाल गण कर लगे धनम वैडिकर गण के लिए मित नेमना शुभ दवसा